පියතෝ ජායතිී සෝෝ පියතෝජායේති භයන් පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝකුතභයන්ති උතුම් බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා උතුම් ශ්‍රී සද්ධරමයට නමස්කාරවේවා උතුම් ආර්මහා සංගරත්නයට නමස්කාරවේවා මෙතුන් සරණේ අනන්තගුණබෙලෙන් ඔබ සුවපත් වේවා සැදැහැති කාරුණික පන්නතුනි ලක්හඩ සිතනිවන බුදුබන තවත්. ඇසරිීමමත් දම් දෙසුමක් සමගින් ඔබ මෙසේ ඒආත්මික වෙනවා ඉතිං අද දවසේදී ඔබට ඉතාමත්ම අර්තාන්විත ධර්මකාණා රාශියක් ස්වාමින් වහන්සේ විසින් කියල දෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේන මෙතැන් සිට ලක්ඩ සිතනිවන්න බුදුබන්න තුළින් ඔබේ සිතනිවා ගන්නා හැටියට අපි ආරාධනා කරනවා සැදැවතුේ අද දවසේදී ඔබව දැනුවත් කරන්නට ධම්ම පදයට යමු එන්නට කල්පනා කළා. දමපදයකන ග්‍රන්ථය සඳහන් වන්නේ සූත්‍ර පිටකට අයත් කුද්දක නිකායටුද්දක නිකාය ධරමකොට්ටාස බොහෝමයක් අන්තර්ගතව පවතිනවා. ඒ හුද්දක නිකායේ දෙවන ධර්ම කොට්ටාශය තමයි ගාතා හාර්සිය විසි තුනකින් සමන්විත ධර්ම අනුකොටස් විසිහයකින් පවතින ධම්ම පදය සමන්විත වෙන්නේ. ධම්ම පදේ තිබෙනවා විවිදධ විචිත්‍රවත්. මහා ජීවිත අර්ථය සලසන ගාතා. ඒ ගාථාවන්ට අනුවම පවතින නිධාන කතාවත් කියවෙනවා. එතකොට ඓතිහාසික නිධානකතාව නිසා තමයි ශාස්තෘූන් වහන්සේ විසින් මෙම ගාථාවන් දේශනා කොට තිබෙන්නේ අදවම තෝරාගත්ත ධමපද ගාතාව අන්තර්ගත වන්නේ ධම්ම පදයේ ප්‍රියවර්ගයට ප්‍රියවර්ගේ හතරවන ගාථරත්නය පියතෝ ජායති සෝකෝ ප්‍රියදේවල් නිසා සෝකය උපදිනව ජය යා ප්‍රියදේවල් හින්දම බය ඇති වෙනවා. පියතෝ විපමුත් අස්ස ප්‍රියදේවල් වලින් යම් කෙනෙක් නිදහස්වෙලා නම් සිටින්නේ. නත්තිසෝකෝ ශෝකයක් නැත කුතෝ භහයා මොනුවට බය වෙන්නද. ඔන්න ගාතාවේ සර්ලම තේරුම එහන අපි බලමු මේ ගාතාවත් මේ නිධානයත් ඒ තුළින් අපට මේ දහම් පදය අපේ ජීවිතවලට ගලපගන්නේ කොහොමද කියලා සැදැහමතුනි මේ ලෝකයේ අපි මිනිසුන් හැටියට ජීවත් වෙද්ද. තනි පුද්ගලයන් හැටේ නෙමෙන ජීවත් වෙන්නේ කොටිම පැවිදි අපි පව පැවිදි අයටත් ගුරුස්වාමින් වහන්සේ නමක්ඉන්නවා. මහෝපාද්‍යයන් වහන්සේ නමක්කිඉන්නවා. එතකොට ඒ සඟ පරපුරේ සහෝදරස්වාමින් වහන්සේලා ඉන්නවා. අනෙකුත් හිතමිත්‍රකම් පවත්වන සබ්‍රහමචාරීන් වහන්සේලා සිටිනවා. එතන ගිහාම දායක පිරිස් සිටිනවා. ධර්මදේශනා කරන්නට ගියත් විවිධ පිරිස් නිතරම අලුතෙෙන් මුණ ගහෙනවා. ගිහි සමාජයන බැඳීම් සමගමයි පවතින්නේ. දෙමවපිය දූදරු. සඳතා සහෝදර සහෝදරියන් අතර සබඳතා ස්වාමියයා බිරිඳ අතර සම්බන්ධතා. ගුරුවරු ගෝලය අතර සම්බන්ධතා ව්‍යපාරකයන් පාරි බොහුගිකයන් අතර සම්බධතා පාලකයන් පාලිතියන් අතර සම්බන්ධතා වෛදවරන් රෝගීන් අතරතින සම්බන්ධතා. නීති සේස්ත්‍රයේ ගත්තත් අනකුත් ශේෂත්‍ර ගත්තත් බැඳීම් සහිතව තමයි. අපි මේ ජීවිත පවත්තු වන්නේ. ඔය බැඳීම් අතරත් තිබෙනවා. අපේ ඇටමිදුලුම දක්වා කිදාා බහින සම්බන්ධතා. බලවත් බැඳීම්. ප්‍රබල බැඳීම් තිවුණු බැඳීම්. ඒ අත ප්‍රධානම බැඳීමක් තමයි මේ දෙමෝපිය දූදරු සම්බන්ධතා. ස්වාමයා බිරිදාා අතර මෙන මේ විදී සම්බන්ධතා පවතිනවා. කොටිම් බැඳීම් හටගන්නේ පුද්ගලයන්ට පමණක් නොවේ. ඇයි අපි විසින් උපදවාගන සිටින වත්කම්වලට ගොඩ නැගෙල්ලි වාහන මුදල් මුදල් දීල ගත්ත අනෙකුත් වටිනා කියන දේවල් ඇතැම් විට ගහට කොලට පවා අපි බැඳිල යනවා හිතන්නකෝ ඔන්න අපි මුදල් දීලා කොහෙන් හරි මල් පැළගෙනවා. ඒ පොල හොදට ම ටික තිුණ. හැබැයි ටිකදිනක් ගතවෙනකොට. අර මුලින්ම ගෙනාපු මල්පෙලේට වඩා මල්පෙලේ වෙනස්. මල් හටගන්නවා හොරයි. හටගත්තත් ටිකක් කනාටු වෙලා. එතකට මුදල්දීලා බල්පෙල ගෙනල්ල තමන් බලාපරතු ච ලස්සන ැතිවෙනකොට එකකත් අපිටි දුක් හිතෙන වන. හොඳට ගෙඩි හැදිච්ච. ොට ගඩි ැදන ගස්තියෙනවා. අපේ තුම රමුටං අම්බ දෙවුල් පේර පොල් වගේ කියලා කලින් හොඳට ගෙඩි හැදිලා පලදාව දරලා පසකාලෙක කනාටු වෙලායනවා. පොල්ගහ වේලෙනවා ගෙඩි පොඩි ඉස්සර කොහොම තිබ්බ පොල් ගහත්ද එක ගෙඩියකින් දවස්ගානක් ැපෙන්ඩ පුළුවන් දැන්ඒකට ඉස්සර මේ කොස්කය කොච්චර ගෙඩියවද පලාාහති මයමී හහින් අබකෑව. ප්‍රමුටන් කාලිට කොච්චරම ගසුල් රඹුටන් හැදනද දැංකෝ මිනිස්සූ බැඳිල ගිහිල්ලා. තමන් බලාපොෘත්තිච නැති ප්‍රතිඵාල ලබෙනකොට දුක්වෙනවානි. ඇැඒ දුක්කවෙන්නේ. අටලෝ දහම පිළිබඳව මිනිස්සුන්ට අවබෝධය මදිකමනිසා. අබෝධේ නැත්තරම නැත්තනේ අවබෝධය තියනවා අදාළ තැට එක ගලප ගණ්ඩ දන්නේ. කරුණු වැටහෙනවා. අදාළතැනට එක ගලපගන්නට තරම් අපි තියෝුණු ප්‍රඥාව ඇති උදවේ බවට පත්වන්නට ඕනේ. ඒ අදාළතැන්ට ප්‍රඥාව ගලපනට කියනවාන නිපක්ක ගුණය කියල ඒ නිපක කියන ගුණේ අපිට අවශ්‍යයි. ඉතින් පින්නතුන එවැනි බැඳීම් පිළිබඳව අපූරු මනෝවිද්‍යානුකුල පනිිවිඩයක් සහිත දේශනාවක්තාමයි මේ දමපදයේ පියවර්ගේ හතරවන ගාතාවෙන් අපි ටිකන ගන්නඩ ලැබෙන්නේ ඒ උුණේ මෙහිමයි. සැවැත් නුවර එකනෙ උතුරු ඉන්දියාවේ එක්තරා පවුලක වෙච්ච සිද්ධියක් ගැමි පවුලක් බොහොම ආදරයෙන් සමගියෙන් බලවත් මැඳීම් සහිතව ජීවත් වනා. මේ මවුපිය යුවලට පුතෙක් හිටියා දුවකුත් හිටියන් එතකොට මේ පුතා උන්හිටි ගමන් රෝගාතුරවුුණා බරපතල්ල වුණ විවිධ බෙහෙත් අෂද ලබා දුන්නා විධ කෙම් ක්‍රම පාාවච්චි කල්ලා ශාන්තිකරම කළ නත් කාලයාවට පස්සේ මන වෙදකංකලත් යන්නට වෙනවමනේ මෙතනත් ඒකම සිද්ධ වුණා යන්නට සිද්ධ වුණා ඒ මව්පියන්ගේ එකම පුතා අබහවට පත් වුණා ඊ පස්ස මේ අයට දරාහගන්න බෑ අම්පන බලවත් කම්පනයක් තිවුණු කම්පනයක් බවට පත් වනා. තම පුතාගේ අවසන් කටයුතු මේ මවුපියන් විසින් උපරිමන්ම කළ අවසන් ගෞරෝ දක්කනවාගෙන එක බොහෝ දෙනෙක් ඉහෙලිම කරන එකක් නේ. ඉතින් ඒ වරදක් කියන්න බැහැ ඇති. ඊට පස්සේ අවසන් කටයුතු නිමවීමෙන් පසු, ඒ පියාණන්ට දැම්මි මතකය පියාණන්න පාරන්ඩ ගත්තා පුතානිකන් තාත්තේ තාත්වය කියලවිලා කතා කරනවා මේක දරුණු කම්පනයක් දැ තාත්තමකොත කරන්නේ උදේට යනවා සුසානයට ඉහිල්ල ඇත්ති වන්නඩාන්ඩනවා හවස්විද්්‍යයාාපහු ගෙතරෙනවා පහුද උදේට ආය යනවා එකග ගහක් කෑ ගහ අන්නදවා දරාගන්න බෑ විදධ පුදගලයන්ට විධ පුද්ගලයන්ම්බන්ධින් ඇතිවුණ බැඳීම අපිට සංසන්ධනය කරන්න බෑ. කෙනෙක්ට ඒක පිස්සුවක් වගේ දැනෙනකොට තවත් කෙනෙකුට ඇත්තරක දරාගන්න අමාරුදයක් මේ තාත්තා පුතාහට ගොඩ්ඩක් බැදිිච්ච තාත්තා කෙනෙක්. දෙනක් අපගේ ශාස්තෘන් වහන්සේ උතුම් බුදුරජාණන් වහන්සේ, මහා කරුණා සමවතට සමවැදී බලද්දි. අනි අසරන තාත්තකිෙනෙක්. තම පුතා අහිමිවෙච්ච ශෝකය විඳදරාගත නොහැකිව. දිනපතා සුසාන බොහොමියට ගිහිල්ලා. කෑගගහ අඩදවා. ඉතිික ගහණඩනවා. සුසුම්ලනවා බුදුරජාන් වහන්සේ දකිනවා. මේ තාත්තට ධර්මාබෝධය ලබන්නට ප්‍රඥාව තිබෙන කෙනෙක්. දැම් බලන්න බුදුරජාන් වහන්සේට තවත් කෙනෙක් වර්තමානය ඉන්න තත්ත්වවෙත් පේෙනවා. ඒ වර්තමාන ඒ අය වැහිලතින කඩතුරාවත් පේනවා. ඒ කඩතුරාව අයින් වනොත් ධර්මාබෝධය ලබන බවත් පෙන්නවා. උහන්සේ අන්න එවැනි තැනට වහම වැඩම කරනවා. එදා උදේසන, බුදුරජාණන් වහන්සේ එම පියාණන්ගේ නිවසට උදේම් තවත් භික්‍ෂූන් වහන්සේ නමක් සමගින් පින්ඩපාත වැඩම කලා පිඩපාත වැඩියයට පස්සේ උපාසක කියනවා අනේ අපගේ භාගතුන් වහන්සේ වැටලන්නේ අවහන්සේ වැඩම කළේ මාත් සමග කතාබස් කරන්නට වෙන්න ඕනේ ස්වාමිණි වැදඉන්න කියලා ගරු ආසනයක් පිළියල කලා භාගතුන් වහන්සේ අනුකම්පාවෙන් එහි වැඩසිටියා. තම නිවසට වැඩම කරපු බාගතුන් වහන්සේට මේ පාසක පිින්වතා වන්දනාකොට පවසනවා අනේ මේ දුක් දරාගණ්ඩ බෑස්වාමීනිි. මම පුදදුම ශෝකකින් ඉන්න. ෂෝක දැවිදැවි පිච්චි පිච්චිඉන්නේ. මීට වඩ හොඳඉන්න මමත් මැරලගයාන ශාස්තෘන් වහසේ විමසනව ඇයුපාසකය. නිද ඔබ එසේ පවසන්න ස්වාමීණී මට තිබ්බා වටිනාම කියන්න එකම කැසක් ඒ මගේඒ එක මේ කඇස තමයි මගේ එකම පුතා මට මේ ලෝක ලිය කරන එකම එක ඉරක් තිබ්බා ඒර වෙන එකක් නෙමේ මගේ එකම පුතා මේ ලෝකට පාහන එකම හඳක් මගේ ලෝකට තිබ්බා ඒම හඳ මගේ පුතා ස්වාමීනී මට සතුට ගෙනත් දුන්නේ මගේ ජීවිතේ සියලු බලාපොරොත්තු පැතුම් මගේ ජීවිතේ සියලු සුභවාදී දේවල් බවට පත්තුනේ මගේ එක්කම මේක පුතා ස්වාමීනී මගේ පුත්තා මාව දාලා යන්න කියා මටත් නොකයා මගේ අවසත් අර්ගෙන ජීවත්තයෙන් ඕොන දරවා එක්ක මම්මෙරල අන්ඩෝනේ මගේ පුතායිඉන්දලා නමුත් ස්වාමීණී මටත් නොකයා මරහසේ සදහටම මගේ පුතා සමුගත්තා ස්වාමිනිි මන්දැන්ගොඩාක් අසරණයි. මට මේ දරු දුක ඉවසගන්නට අමාරුයි. ස්ෝමිනිි මම ගොඩාක් ෂෝකෙන් පරිත වෙලාඉන්නේ. උදුරජාණන් වහන්සේ මුලින්ම දුක ඇහුවා. කවරුහට දුක කියන්න කොට ඒක අහගෙන ඉන්ඩ තරම් අපි ගුණවත් වෙන්නට ඕනි. කරුහයට දුක කියනකොටට පණ්ඩිත වදන්දාලා අවවා දනුවාසන නෙ මේ මුලින් වැදගත් වෙන්නේ. ද ශසන වැදගත් නමුත් මුලින්ම කියනදේ යහගනින් ඕනේ උපාසක නීහැඩයි බුදුර ජනස් පවසනවා උපාසකය ඔබෝය හිතන්නේ වැරදි ක්‍රමයකට මරණය කියලා කියන්නේ එක පුද්ගලයකුට විතරක් අයිති දෙයක් නෙවෙයි එක තැනක පමණක් සිද්ධ වෙන දයකුත් නෙමේ එක ලෝකයකට පමණක් අයිති දෙයකුත් නෙවෙේ ලෝකයෙහි ඉප දෙන තැන් යම්තාහක් ඇත්ද. ඒ හැම තැනම තිබෙන්නේ මරණයමයි. උපපත්තියා සහේ වේදම් මරණං ආගතන් සද උපතත් සමගව පාසකය මරණය පැමිණෙනවා. ලෝකයේ යම්තාක් සත්වයන් නැද්ද. ඔවුන් හැමෝටම මරණය උරුමයි. එනිසා ඒ සියලු සත්වයන්ට සාධහරණ දෙයක් තමයි මරණය කළ කියන්නේ. මේ මරණ ධර්මතාවේ වෙනස් වෙන්නේ. නොමැරෙන කිසිම සත්වයක් ලෝකයෙහි කොතැනකවත් නෑ. යමක් කටගත්තා නම්. ඒ මොනයම් අයුරුකින් හෝ ඒ හැම දෙයක්ම නැසී යනවාමයි. වනසී යනවාමයි. ඒක වලක්වන්ට හැකියාවක් නැහැඋපාසකය එම නිසා. මැරෙන ස්වභාාවයෙන් යුක්ත දේවල් මැරලයනවා. ද ස්භ යුදවල් ිඳල නවා නැසන ස්වභාවෙන් යුක්තදේවල් නැසල යනවා එක නවත්වන්න බැහැ ඒ තමයි ලෝකයේ ධර්මතාවය උපාසකය දැන් කියපු කරුණු ගැන ඔබ හොඳින් හිතන්න නුවන යොදා කල්පනා කරන්න මගේ මගේ කියා වැරදි විදිහට දැකීමෙන්කිසි පලප්‍රයෝජනයක් ලැබන්නේ නැහැ නැසනද නැසෙනවා. මැරෙනවා මේ ගැන ශෝක කිරීම වෙනුවට ඔබ වීරිය කළ යුත්තේ මේ කරුණු අවබෝධ කරගන්නටයි වටහාගන්නටයි උපාසකය මංඔබට කතාවක් කියල දෙන්නම්. එහි මයිස්වාමේනේ. උපාසකය බොහොම ඈත ඉස්සර අතීතයේ ඉතාමත් නුවන තියන අය ම දරුවා මැරු අවස්ථාවහි මැරෙන දේවල් නොව මැරෙන්නේ බිඳෙන දේවල්නොය බිඳෙන්නේ කියා නුවනින් මෙනෙහි කොට ශෝක නොකොට මරණ ධර්මතාවය සිහියෙන් දැක මරණ සතිය දියුණු කොට ජීවිතය අවබෝධ කරගෙන තිබෙනවා. ස්වාමීනී කෞද එච්චර නොනැති කෙනා. ඔහු කොහොමදේක කල්ලේ උපාසකය. ට පෙර බරනැස්නුවවර වාසය කළ එක්තරා ගොවියෙක්. තම පුතාසමග කෙතට ගියා. එවෙලාවේ තමන්ගේ පුතාට බලවත් විස සහිත නාගේෙක් දස්්ත කළා. ඉට පස්සේ ඒ පුතාමිය ගියා. එවිට ඒ ගොවියා දරුවාගේ මුත ශරීරය ගසක් කැට තැබුවා. තියලා කරපු වැඩේ නැමතත් කරන්න ගත්තා. කුඹුරු සාන්නට පටන් ගත්තා. එතනින් අසල් වැසයකු යනු දැක ඒ ගොවියා ඔහට මෙහෙම පැවස්වා මිත්‍රයා ඔබ අපගේ නිවසට ගොස් මෙන පනිවිඩේ පොඩ්ඩක් කියනවාද. හොයි යිඩි ම කියන්නම්. අද බත්මුල් දෙකක් එපා අද බත්මුල් එකක් ගේන්න කියලා අපේ මහයට කියන්නක එවගේම බිරිඳත් දුවත් ලේලියත් සේවිකාවත් යන හතර දෙනාට මල් අරගෙන එන්න කියලත් කියන්න. හොඳයි අයි අන්ඩිය කියලා අරසල්ලෙසියා පිළිතුරදීලා ගිල්ල පණිවිඩේ කිව්වා. ඉතින් ඒ හතර දෙනාම එක බත්පලොකුත් අරගෙන හැම දෙෙන මලුත් අරගෙන කෙතට ආවා. ගොවියා ්‍රත්තිික අනු බව කළා ඊට පස්සේ පින්නතුනි මේ ගොවයා තමන්ගේ බිරිඳටයි දියනියටයි තැම නාග්‍ය දස්ත කරපු තම පුතාගේ බිරිඳ වන්න මේ ගොවයාගේ ලේලියයි සේවිකාවයි කියන මේ හතර දෙනාම ගොවයා එකගෙන ගාර ගහයටට එකගෙන ගිහිලා පෙන්වා එතකොට තමන්ගේ එකම පුතා තමගේ අයි අන්ඩිමේදිලා තමගේ ස්වාල්කපුරුෂයා මයදදිලා තමන්ගේ බාල් හාම්පුතා මියදිලා ඒ හැමදිරාම ඒ මුතුශරීහිර දැක්කා කුමක් වඩ ඇද කෑගහන්ඩ විලාපතියන්ට හූ කියන්ඩ පොළොඒ පස්කණ්ඩ ඇදද ඒ කිසිවක් සිද්ද වන්නේ ගොවියාඉන්නවා ඉතාමත් හොඳ සංස්දිරු මනසින් ගොවියාගේ බිරින්ද සංසිදිිච්ච මනසින් ඉන්නවා එතකොට ගොවයාගේ දියනිය සංසිදල ඉන්නවා එත ගොවියාගේ ලේලිය සංසිදිල ඉන්නවා සේවිකාවත් සංසිදිච්ච මන සිංහන්නවා. මෙහෙම වෙන්න පුළුවන්ද. මේකන පිස්සුවක් වගේ නේ මෙහෙම නෙ වන්නඩ ඕනි. හුවක් විලාපයක් කෑගැහිල්ලක් ගමම දෙවනත් වෙන්න අඩන ඇඩිල්ලක් න තියෙන්න්නට ඕනෙ. අප දෙ ඇැවෙන්නට ඕන ඒ වගේ සිද්ධියක් නේද ඒවගේ දෙක්ක න්නේ. හැම දෙනාම තුස්නිම් භූතව සංවයක සහිතව. අව බෝධයෙන් ඉන්නවා. කිසිම ඇවිස්සිල්ලක් නෑ. ගොවියාසමග අනෙක් සිවද්ධන එකතු වෙලා දරගොඩක් ගැහ්වා. ඒ මියදිච්ච එකම පුතාව දරවලින් වටකරා. ගෙන තිබ්බා. කමත කොනක ගිනි තිබ්බා. ඊට පස්සේ. ඒකම පුතා ඒ දර්සෑයේ දැවිලා අලුවෙලා කියන්න. මරය ගැන අවෝධකින් යුක්ත මේ පවුලේ හැම දෙෙනම. කිසිම ශෝකයක් නොකොට කඳුලක් සලන් නැතිව. විලාපයක් නොතියා මේ ආදාහන කටයුතු කරද්දි මේක පෙනුරනෙන් සක්‍ර දෙවියන්ට සක්‍ර දෙවෙන් අල්ලපු යට ද. නෑ? අවතිසා දීව බනඉන්නේ තැ මේසේ දිය දැක්ක සිද්ධිය තැ කලා සද දෙවිඳුන් එතැන පහළ වුණා පහල වෙලා හනවා එම්බා නරය නරේ කියන්නේ මිනිසක න එකයි. එම්බා නර තොපො මේ දවන්නේ දඩමස් පිණිස සතෙක්කොද ෙළහවා නැහැ කිව්වා එහම් ඔබේ හතුරෙක් කොද හවා ඒත් නෑ කිව්වා එම් කාවති කෙළෙහවා දෙවිද මේ මාගේ එකම පොත්්‍රයා එතුක සක්‍ර දෙව කිය නො හරි පුදුමයක්න. තම එකම දරුවාව මේ දරසෑදාල දවත්දී සෝක කරන කෙනෙක් න අඩන කෙනෙක් න වෙලාප තියන කෙනෙක් නෑ කඳුලක් නෑ එතකොට මොහු දරුණු කෙනෙක් හටිට ජීවත් වනාා නපුරෙක්ද දෙමාෝපියන්ට පවුල අයට වදදීපු කෙනෙක්ද මේ වි ශෝක නොවී ඉන්නේ නැත දෙවිද. මොහු ඉතාමත්ම කීකරු දරුවෙක්. මෝපියන්ට මහත්සේ ගරු කළ ආදරය කළ කෙනෙක් තමන්ගේ යුත්තුකම අකුරටම කළ කෙනෙක්. මොහු කර්මාණ රූපීව ඉපදුනා කර්මාණ රූපීවමිය ගියා සරපයක් පැරණි හැව අත්හරිද්දි ඒ ගැන ඔහුට ශෝකයක් නැහැන අන්න ඒ විදිහමයි දැන් මෙතන මගේ පුතා කියල කෙනෙක් නෑ. දැන් මෙතන තිබෙන්නේ සිත නැති නිකම්ම නිකන් දරකඩක් විතරයි. සිරුට දවන බව නොදනී හැලීමෙන් නැති පලයකිම. මැරිච්ච කෙනා මරණය ගැන ශෝකවෙන් නැත්තම්. ජීවත් වෙලා ඉන්න අඒ ශෝක කරන්නේ. ඉට පස්සේ පෙන්නතුනි සක්‍ර දෙවියෝ අර බිරිඳ දෙසට හැරුණා. මැරිිච්ච කෙනගේ අම්ම දෙසට හැරලා හනවා මෑණයනකිම. දසමසක් කුසේ දරා ලේ කිරිකර පවල්ලා හැදු වැඩු එකම පුතානේද. තම පුතාගේ මෙැදීම ගැන ශෝකයක් නැත්ද මැනියන් කේ නො දෙවන්ද. අපි මැරෙන බව දැන හිටියේ බොහෝ කල් සිටයි. මේ දරුවාපමණක් නොවේ. මගේ ස්වාමියත් මැරලයාද. මේ දරුවත් මැරලයාගේ. මමත් මැරලයාගේ මේක ලෝකයේ ස්වභාවයක් නේ? උපාසකය ඉතිං ඒ සක්දේවිදු ඉතා සතුට පත් වනා මෙවැනි ප්‍රඥාවන්ත මිනිස්සුත් මේ මනුස්සලෝක ඉන්නවන කියලා මේ සිද්ධිය දැකලා බුද්දුම වුණා. ඉට පස්සේ මේ අය මේ විද්ධ අවබෝධය සිටීම ගැන්න ප්‍රසංසාකොට සක්‍ර දෙවිය ොපිනේ ගිය බුදුරජාණශ දේශනා කරන්නවා පින්වත ඒ ගොවියා කෞද කියල ඔබට හිතෙන්න්න පුළුවන්. ඒ කාලෙ ඒ ගොවියා වෙලා හිටියේ සම්බුද්ධතර පෙරම්පොටන මමයි සම්බුදුරජාණන් වහන්සේ ඒ මෙහෙකාරය වෙලා හිටියේ කුජ්ජුත්තරාව ඒ මියගිය පුතා එදා මේ ජීවිතය රාහුන ඒ ජීවිතේ මට දියනිය වෙලා හිටිය උප්පලවන්නා. ඒ කළමගේ බිරිඳ වෙලා හිටිය කේම. බුදුරජාණන්සේ ඉතිහාස තුරතුරුත් කියල දුන්නා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මිහිරට මෙම ධම්ම පදගාථාව දේශනා කළා පියතුචායති සෝකෝ පියතුචායතිී භයන් පියතු විප්ප මුත්තස්ස නත් සෝකෝකුතු භයන් ප්‍රියදේවල් හින්දමයි සෝකය උපදින්නේ. ප්‍රියදේවල් හින්දමයි බය උපදින්නේ. යමෙක් ප්‍රියදේවල් වලින් සදහටම අත්පිදුනේ වෙයිද ඒ අයට සෝකයක් නැත මොනුවට නම් බයවෙන්නද සැදැවතුනේ. අප ජීවිතවලත් අපිට සෝකය ඇතිවෙන දේවල් කොච්චර තියෙනවාද. බයති වන දේවල් කොච්චරති වෙනවාද. අද හිනා වෙන දේ හින්දම්ම අපිට හෙට සෝක කරන්න වෙනවා අද බයවෙන්න දෙයක් නෑ කියලා හිතන දේවල් නිසා අපිට හෙට බයිවඩ සිද් වෙනවා එතකට මේ සෝකය බය සන්තාප කඳුල්ලු මේ පීඩාවන් නිමාවක්තාකිදබෙන බලන්නම ඉුත් දිනයක තම සරසවි පෙම්වතා පෙම්වතිය සමඟ කතිකාවතක එළඹනා මොකද කතිකාවත අපි දෙදනාට දෙදෙන පෙම් කළ බව ඇත්ත අපි දෙදනාට දෙදෙන හඳුනාගත් බවත් ඇත්ත නමුත් අපි දෙදනාට එකට ජීවත්වෙන්න බෑ අපි දෙදනා යන්නේ පාරවල් දෙකක අපි දෙදිනාගේ මේ පරේමය විවාහෙන් ස්තරිවෙන එකක් නෙමේ. ඒක නිසා අපි වෙම්වෙමු කියලා පෙම්වය පෙම්වතාට යෝජනා කළා. පෙම්වතා මේක අහගෙන හිටියන් හොඳයි හෙනම් අපි හෙනම් අවසාන සමුගැනීම සනටුහන් කරන්නට කොළඹ තුරග තරග පිටියට. මොන ගැහිමොයි කියලා යෝජනා කරගත්ත ගැල්ලමය කැමති වුණා පිරිමිලම යත්තාව පිරිමිලම යාවි නිකන්නෙමි තියුණු අවුදයක් සගවාගෙන ගැහනු දැරිවක ගෙලසින්ද එච්ච කල් ආදරය කරපු ගැන්ලමයාගේ ගෙලසින්ද එ ජීවිතේ විනාස කළ ඔහුත් කැලනිි ගඟට පනින්ද හැගිල යිති ී තියට කොට වුුණ ජීවිත දෙකක් ඔයි විදිහට විනාසනානි කුමක් නිසාද ප්‍රියදේවල් නිසා ප්‍රියදේවල නිසා සෝකය උපදිනවා. ප්‍රියදේවල් නිසා බඇති වෙනවා. ඒත් තිවුණු ආවදයෙන් ගෙල කපද්දී ඒ දැරිවී මොනවගේ මානසකත්වයක ඉන්නඇැදද පලිගන්න මානසකත්වේක බයමානස්කත්වයක අසරණ මානසිකත්වේක මොන වගේ තත්තක ඉන්න ඇද්ද දැගේ නීතිය රැහැට් කොටවෙච්ච තරුණයා ජීවත්වෙනවා හැබැයි ජීවත් වනත් මළමිනිියක් වගේ. මේ සිද්ධිය හිත පාරවද්දී ඒ අතීත මතක තමන් ඇවෙල පහුරු ගාත්දී. ඔහුටත් හිතෙයි අනේ මමත් එතනම මැරලගයානගිවරයි කියලා. පින්නතුනී. අපි අවබෝධ කරගත්තේ නැතිදේ තමයි ප්‍රතික්ෂේප කිරීම කියන එක දැන් ඔයි අභිප්‍රේරකයන් පවසන ප්‍රධානම දෙයක් තමයි ප්‍රතික්ෂේපීම තමයි හොඳම මෝටිවේෂන් එක කියලා ප්‍රතික්ෂේප වීම හොඳ මෝටිවේශ එක තමයිඒ ඇත්ත හැබැයි ප්‍රතික්ෂේප වීම හැමදිනටම හොඳම මෝටිවේශ එක වෙන්නේ යම් කෙනෙක් තමංව පතික්ෂේප කිරීම ඇතැම්මයට මරුවා කැඳවනවා. ඔබ කෙනෙක්ක පතික්ෂේප කළොත් ඔබ කෙනෙකින් ප්‍රතික්ෂේප වීමක් ලැබූත් මේ දෙකම ඇතැම්මයට මහාදරුණු විපාක කෙනල දෙෙනවා. එවගේ සිද්ධියක් තමයි දැම මේෙකුත් දවසක සිද්ධ වඋුණේ. වටමින් සිද්ධියත්යක මතක් වුණා මහගම සේකර ශූරීන්ගේ අපූරු පද මාලාවක් මහගමශේකර සුරීන් පුදුම විශිත්‍ර වැටහීමේ නුවනක් තිබ්බ පුද්ගලයෙක් එතුමාගේ ගීතයක එතුමා හරි අපූරු පදවැල්ටිකක් මේ විදිහට අපිට පෙන්වා දෙදවා මලහිරු බසිනා සැන්දෑයාමි ඔබගෙන් සමුගන්නම් අඳරුවට ඉඩදී අඳුරේ හිස්සැංඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම් මේකත් සමුගැනීමක් ඇතැමිට මේකත් සරසවි පෙමක් වෙන්න පුළුවන් පෙන්වතයි පෙවතී කතා වෙනවා අපි දෙන්න ආදරය කළ බව හැබෑව නමුත් අපේ ගමන මෙතනෙන් නිමයි අපි දැයින් දෙන්න අපිට අදාල පාරල්ලොල යුතුයි අපි අපේ ප්‍රේම සම්බන්ධය නැවතීමේ තිත තබමු. එක කොහොමද මහගම සේකරයන් දකින්නේ. සන්ධයා කාලයේදී මලහිරු බැසලයනවා වගේ. ආදරෙන් හිටියා තමුත් දෙැගේ ආදරේ වේලි ලගිහිල්ලා. දෙන්නට දෙන්න දැන් වෙෙන්වෙනට ලකයි. මලහිරු බසිනා සැන්දෑයාමි ඔබගෙන් සමුගන්න. හිතරි දෙෙනවා තමයි ක කියනව තමයි වාවගන්ඩ බෑ තමයි. නමුත් සමුගන්නට සිද්ධ වෙනවා. අඳුරුවලට ඉඩදදී අඳුරයේ සැඟවී ඔබගෙන් වෙන්වී මායන්නම් ඔබේ ආදරය නොමැති ලෝකේ මට හිරු බැසගේ අන්දකාරයක් වගේ රාත්‍රියක් වග. නමුත් මංගේකට මූන දෙනවා මේක තමයි යථාර්ථය ඊට පස්සේ මහගම සේකරය ලස්සන පදපෙලයක් අපිට පෙන්වනවා. නිදිිනැති යහනේ රෑයාමි කාන්සියේ ඔබ හිඳිනාාවේලේ ඒ දෙන්න අඒ රෑ පහන් කරලා තියෙනවා. එකට සමී පවින්දලා නොනිදාඉන්දල තියෙනවා. නිදිිනැති යහන රෑයාමි කාන්සියේ ඔබ හිඳිනාාවේලේ මේක දරාගණඩ බැරි දෙයක් ඇතැමට පවල්වලින්. බදාව ඇතිවෙන්න ඇති දෙ මපියන්ගේ හිත්තලන්න බැරිනිසා දෙන්න අවෝධයෙන්ම වෙන්වෙන්නට ඇැති. සුලගේ දැවටී ඔබට හොරින් මම ඔබ වෙත එන්නම් සියුමැලි දෑතින් ඔබ හිස්ස අතකා ඔබ නිදිකරවා මම යන්න. ඔයාට කීය ටරනින්ද යයිනෙ ඊට පස්ස මම මගේ දෑතින් ඔබ හිස්ස පිරිමැදලා ඔය ටනු කියයා මීටම පිටත්වෙලලා එන්න. දැක් අත නිදාගනයද්දී හිසාතගා වෙන්වෙන්නම් කිව්ව මිසක් සදාහටම නිදිකරෝල යන්නන් කෙළෙකි වෙන. දැන් අදවර්තමානිතව ප්‍රතික්ෂේපවීමක් ුණොත් තම පෙම්වතාව පෙවතව සදාහටම නිදිකරන්න තමයි හදන්නේ.මිනිස් කොයි තරන් මුලා වෙලාද බලන්නකු. අවබෝධයෙන් තොරයිද. කෝ උගත්කමට සාපේක්ෂව ගුණවත්කම්. කොයිවසීම කෝ අනිත්්‍ය ගෙනැතිාව බෝධය කෝ දුක ගෙනැඇතියාව බෝධය කෝ නත්මේ ගැති්‍යාව පෝතිය කෝ දහම් පාසලෙන් පාසලෙන් විශවවිද්‍යයලින් ගෙනගත්ත බදුද හම මොද තනතුරු මොකද නම්බුනාා මොකද පති කොලේ මොද සහතිීක ලෝකට පනනම් ලොකුකම මොකදද තමන්ගේ පෙවතීගේ බෙල්ල කපනවනා මොකදදේ පෙන්වතාගේ තියන කොලිටියක අපි හිතන්න ඕන පින්නතුනි මහකමසේ කරයන් හරි අපෝරුවට කියල දෙෙනවා. නිදි නැති යහනේ රෑයාමි කාන්සයේ ඔබ හිඳිනාවේලි සුළගේ දැවටී ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම්. සියුමැලි දෑතින් ඔබහිස අතක ඔබ නිති කරවා මමයන්නම්. ඔබට නින්දගයාට පස්සේ ඔබට හොරෙන් මං ඇවිල්ලා. මගේ දෑතින් ඔබහිස ද මම හිමීතම යන්නම් සමුගන්නම් අලුයම පිබි දෙන්න ඔබගේ දෑසේ මල්පෙති අත පිණි කඳුලක් කරඳවා සුසුමක්වාගේ ඉන් පිටවී ඔබගෙන් වෙන් වෙන්නම් අඳුරට ඉඩදී අඳුරේ හිස්සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම් කොයි තරම් පොහො සද්ද අදහස් වලින් පි අපිට මේගේ අවබෝධය යක්ත මනිස්සම යෝන මේ ලෝකයේ දර්නුමදයක්ත් තමයි ප්‍රතික ශේවීම කලා කියන්නේ. නමුත්ඒ ඇත්ත එක අථාර්ථය බලන්ඩක බුදුරජාන් වහන්සේ ආරම්භක දේශනාවේදීම අපට කියල දෙෙන ප්‍රබල කරනු දෙකක්. දම්සක් ඇතුන් සූත්‍රයේදී. අපිෙහි සම්පයෝගෝ දුක්කෝ පියයේහි විපයෝ දුක්කෝ. අප්‍රියන් සමගකට ජීවත් වඩ වෙන එකත්්දුකක් ප්‍රයන්ගෙන් වෙන්වෙන්ට සිද්ධ වෙන කත්්දකක් මේක ලෝක ධරමය මේක මට්ට ඔබට බණ අහන්න බණනාසන ලාංී ලාංකීය නොවන සි සිංහල නොවන්න බෞද්ධ බෞද්ධ නොවන හැම දෙ නාටම පොදයි වෙන මේ ධර්මතාවේ තවයි අපි තේරුම් ගන්න ටෝනි එ අපි ප්‍රතික්ෂේප කරනවා. අපි එක දරා ගන්න නෑ ඒ අසාධහරයි. ඇයියා මට හෙම කල්ලේ ඔබට එහෙම හිතෙන්න්න පුළුවන්. ඔබේ පැත්තෙන් ඔබහරි. හැබයි ඔබට අකමැති කෙනෙක් ඔබට නොගැලපෙන කෙක් ඔබට හරිිය ති කෙනෙක් ඔපතික්ෂ කලොත් එක සාධහරණයින එ ඔබේ පැත් හින්න. ඔබට හරයාන් නැති අයේ ප්‍රතික්ෂේප කිරීම අයිතියේ ඔබට තියනවා වගේම ඔබ තවත් කනෙකට හරිය නැතං ඔබ පතික්ෂප කිරීමයි අති අහර තියවා ඒ තමන්ගේ පැත්ගගේ තරක් දකි නුන්ගේ පැත්තිය ොදකන්න ඔබට අකමැතිදයක් අකමැති පුද්ලෙ ඔබ පතික්ෂප කරනවාගේ අනිත්ත අයට කකමැති කෙනෙක් අකැති දේවල් එඒයි පතික්ෂප කරනවා තමයික හොන්ද හිතල බලන්න එක නිසා ජීවිතත් එකක සෙල්ල කරන්න හොදනෑ. මිනිස්සුන්ගේ හැගීම්ෙක් සෙල්ලං කරන්න හොඳනෑ. විශසසි ආදරෙත් එක්ක සෙල්ලං කරන්න හොඳනෑ. මිනිස්සුන්ගේ ෞරවයත්තෙක සෙල්ලන් කරන්න හොඳනෑ. මේ හැමතයක්ම ඔබට ඔබේ ජීවිතය අහිමි කරවන දේවල් වෙඩ පුළුවන්. එක නිසා අපි මේ ලේමස් ඇටනහරින් හැදිච්ච මිනිස්සු හැටියත. මේ සාරීරණි කම්මණකං කෑම කවකව බීම පෝපෝ ජීවත් කරන්ට වඩා ධර්මයෙන් සුවපත් කරගන්න මහන්සසි ගණ්ඩඕනින්. දැමල් අපි කොච්චර ධර්මදේශනා තුළින් ඔබෝ දැනුවත් කරනවාද. අපි මේ කරන ධර්මදේශනා හැම එකකින් ඔබේ ජීවිතයේ ධනාත්මක වෙනසක් ඇතිකරවන්නට මේ හදන්නේ. ඔබේ පවකාර ගති නැතිකොට ඔබේ පිනමතු කරවන්නන මේ හදන්නේ ඔබේ අකුසල් නසා ුල් පද වන්න මේ හදන්නේ ඔබ නරක ගතිගොඩු වල යුක්ත කෙනෙක් නම් ඔබේ හොඳ ගත්තිගුණ ප්‍රකට කරවන්න ඩයි මේ මහන්සය තේරුන්ගන්න ඒගනි සාපීනතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි නොහිතන තාක්කල් අපි හරියට ලදරුවෝ වගේ බදුරජාන් වහන්සේගේ ධර්මය අපි හිතන දසර තමායි අපි වැඩ හිටිය බෝඩ පත්වෙන්නේ. ඒ නිසා ඉපද කරමේටන් රූපී වසිද්ධ වන දෙයක් උපන් සත්වයා දිරාපත්වීම කරමේටන් රූපී වයිසිද්ධ වෙන්නේ කවුරුත් දිරාපත් කරවනවානමි ඉපදිච්ච නිසා දිරාපත්වෙනවා පරෝග පීඩාවලට කොදරවීම හිතල බලන්න ඉපදනොත් ෝග පීඩ අවරුම ජීවිතයක්තමයි ලබෙන්නේ සදාකාලික නීරෝග ජීවිතයක් ලබෙන්නේ සම්බුදුවරූපවා රෝගාතුරවුණ මාරාන්තිික දුක්පිනිරෙන්ට සිද්ධ වුනා හැබැ මානසික කොනේ කායිකව සම්බුදු සිරුරත් මහාපුරුස ලක්සන තිස් දෙකකෙන සමන්විත සම්බුදු සිරුරත් රෝගී වුනානම් ආබාද වට ලක්වුණනානම් මාරාන්තිික දරුණු දුක්වේදනා උන්න්නහන්සට පවා වැලඳුනානම් ඔබ මම අපි මොන ජීවිතද ගත කරන්නේ මරණය කියනෙක අපි වෙතේ දමා. ඇත්තෙන්ම අදපි මේේ දම පදට්ට කතාවට අන්නනුවම ඉගෙන ගත්ත වගේ මැරිිච්ච කෙනට මැරිච්ච කෙනගෙන වගක් නැත්ත ජීවත්වෙලා න්න ඇැයි වදවෙන්නේ. මෙකටිත් අවුල් කතාවක්වෙන්න පුළවා. නමුත් ප්‍රඥාවෙන් හිතන්න. සමුගෙන යන කෙන සමගෙන යනවා. සමුගෙන යන කෙනා සමුගෙන යද්දී අපි ඒකේ බර අපේ ඔලුවට ගණ්ඩෝන බුදුරජාණන්සි පදේශනා කළේ මහනෙන ශෝකන කොරාව නොවැලපෙව් සති පට්ටානෙන් වාසය කරාව සිහියෙන් සිටියෝ වීරිය කරව උන්සන්තිමටම දේශන කලාන් හැරි අපූරු ලස්සන ගාතාවක් පරිපක් ෝ වයෝමයිහම් පරිත්තම් ම ජීවිත. මමදැන් පෙළිවෙලින් වයසරගිය කෙනනෙක්. දැමගේ ජීවිතයේ ඉතිර විලාතින ටිකයි පරිත්තන් කැන් ටිකයි. පහයි වෝ ගමිස්සාමී මංඔ බොහැම දෙනාම දාලයනවා. කතම් මේ සරමතත්න මමට පිටාදා ගත්ත. මං ඔ හැම දෙෙනනම දාලයනවා කියල අනිත්තගේ කඳුල බලාපොත්තුනාාද අනේදැන් මාව වැළඳගන්න මවට කඳුලු සලයි ඒවගේ හැගීම් බර වෙන්න හොඳනෑ ඒවගේ අපියර චිත්‍රපට ටිනිිලාට්‍ය වලතිීනර් දර්ශනමවා ගන්න හොඳනේ. අවබෝධයෙන් හිතන්න ඕනේ. උහස දේශනා කරවා. මං ඔබ හැමදිනම දාලයනවා. මගේ වැඩේමං කර ගත්තා. උන්වහන්සේ උන්වහසක වැඩේ කරගන්න. අසන්කගේඒ කල්පලක් ෂහතරක් කොච්චර දුක්විින් ද. ැම තුන්වහස දැන් එතර ලානන්නේ දැන් උන්න්නවහන්සගේ ධර්මකාය තමයි අපි මේ ඇත්සුරු කරන්නේ. දර්ම කකා තමයි දැ අප දැක ගණඩ ඕනි. ධර්මකාය තමයි අපි ේරුම් ගඩෝන. ධර්මකාය තුළින් බුදුන් දකින්න මහන්ස ගන්ඩෝන. එම ඇත්තමේ ලාමක සම්බධතාවලට අපි ගොදුරු වෙලා ලාමක දුක්ක, සෝකය, කඳුල්ල බය අපි උරුම කරගත්ත කළ කියන්නේ. මේ ජීවිතෙන් මේ ප්‍රශ්නයවර වෙන්නේ. අප මේ ජීවිතයෙන් සමගන්නෙ තවත් ප්‍රශ්නයක් ඇතිකරගඩ බ පපුෘත්තුවයෙන්. ඒ ලඟ තත් ේක්ෂා කරන කළලා කියන්නන්නේ තවත් ප්‍ර්න ගොඩක් ක අපපේක්ෂා කරන කියනෙකයි. ඇතුළ අන්තකතාවයක තමයි.ඒ නිසා බුදුරජාණන්ක ධර්මයටනු හිතන්න. ඒ ධර්මය දකින්න ධර්මේ තේරුම් වන්න ධර්මය අවබෝධ කරගන්න. ඔ බැහැමට අද දවසේදිත් ශ්‍රී සත්්ධර්මය ශ්‍රවනයකොට ්‍ර්‍රැස් කල සියලු පොන්නෙ සම්බහර ධර්මයෝ උතුම්. ඥාලෝක පදවා ගන්නට චතුරවාර්ය සත්‍යයාබෝධය ලබන්නට මගපල නිවන් ශාක්ෂාත් කරගන්නටම හේතුවාසනවෙත්වා. ඔබ මෙසේ ශ්‍රවණය කරට යෙදනේ ලක්ඩ සිත නිවන බුදුබන තවත් ධර්මානු ශාසනාවක්. අු දවසේදී ඔබට බොහෝ ධර්මකාරණයි ඉගෙන ගන්නට ලැබුණ මෙතෙක්වේලා ්‍රි සදධරම ශ්‍රවනයකොට රැස් කකල උදාාර්තර කුණ ධර්මයන් ඔබ හැමටම චතුරාර් සත්‍යබෝධය පිනිස්සම පවතිීවා. පෙන් කැමති සියලු දෙවිදේවතවුන් වහන්සේලාදමේ පින් අනමෝදන්ව සැපලබත්වා ඔබා පැහැමනමින්න බභවයට පත්සියලු ඥාතිවරුමේ පින් අනමෝදන් වෙත්වා දරුතර පූජනය වන්දනීය සමස්ත මහා සංගරත්නයටත් ලක්හඩ කාරෙ මණ්ලේ හැම දෙනාටමත්. ගයන් දුෂ්‍යන්ත මහත්මාටත් දවේශ්‍රී සදධර්ම ේශ්‍රවණය කරපෝබ හැම දෙනාටමත් මෙම උත්තම කුසලේ සිතනිවා ගන්නටම නිවී සැනසනටම පාරමිතාාවක්මවෙෙත්වා ආකා සට්ටාචබහුම්මට්ටා දේවානාගා මහිද්ධිකා හුණ්ඥන්තං අනුමු දිත්වා චිරන්රක් හන්තු සාස්සනං ආකාසට්ටාචබහුම්මට්ටා දේවානාගා මහිද්ධිකා, න්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු දේසනං ආකාසට්ටාචබහම්මට්ඨා දේවානාගා මහිද්ධිකා. පඥන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු තුවංසදා ඔබ සිලු දෙනාටම තෙරුවන් සරණයි. සදවතුනී අදදවසේ, මෙම සුමදුර ධර්මා අනුශාසනාව සඳහා ධර්ම මණ්ඩපේවෙත වැඩමකුට වදාලේ විචිත්‍ර ධර්මකතික, පූජ්‍යපාද, කැලනයේ අජිත්ත ස්වාමීින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ත්‍රවිදරත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදුසිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්මශ්‍රවනය කළ ඔබටඇත් සංසාරගමන කෙළවර උතුම් වූ අමාමහා නිර්වාණසුුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධය පිෙනෙස මේ ධර්මදානමය පිංකම මේ ධර්මශ්‍රවනය හේතුවාසනාවේවායි අපි සාධුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. එ ප්‍රාර්ථනාවත් සමගින් සදැවතුනින් ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. බිින්දුවයි හතයි බිින්දුුවයි හයයි, තුන් සය හැට හයයි එකසිය හැට හය දුරකතර අංකේට කතා කිරීමෙන් හෝ කෙටි පනිවෙඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිතනිවන බුදුබන සුමදුර ධර්මානුශාසනාවන් හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත් පහළවේවා. සියලු දෙනාටම, සම්மா සම්බුදු සරணයි.